බවන් සියල්ප දෙනාට සුබ දවස අදපී පටන්ගන්නේ එක ශ්‍රේණිය දහතුන්වෙනි පාඩම එක ශ්‍රීණයට නියමිත වෙච්ච දහතුන්වැනි පාඩම සංකයා වර්ග හා සංකයා රටා පාඩමත් එක්ක තමයි අපි අදේගතුවේ එතකොට මේ සංක්‍යයා වර්ග හා සංකයා රටා පාඩමේ දී මේ සංක්‍යයා කියීන වච්චනේ තම අපිට මුලිමහෙෙන් එතකට මේ සංකයා කියීන පච්චනය ගත්තු දිී අපි මේ සංක්‍යයා ගොඩ නගා ගන්න ඉලක්කම් එක්ක අපි එක හොදාකාරම දන්න අපි සංකයා ගොඩ නගා ගන්න ඉලක්කම් යොදාගන්න අපි මූලික පන්තිය ඉඳම්ම පිරිවෙනේ ද අප හාමුදුරුවෝ අපේ දරුවෝ ඉගෙනගන්නවා බිඳුවේ සිට නමයතෙක් වූ ඉලක්කම් දහයක් යොදාගනිමින් තමයි අපි සංකයා ගොඩනගත්. එතකොට මෙන්න ගොඩනගාගන්නා වූ සංකයා විවිධ වර්ගවලට අපි වංකිරීමක් සිද්ධ කරනොමේ පාඩම. අන්න ඒ මොනවද ඒ වර්ගීකරණය කරන්න කොහොමද සහ ඒවයින් අපිට ලබාගන්න පුළුවන් දේවල් තමයි. අපි මේ පාඩමේදී කතා බහ කරන්න. එනම් සංක්‍යයාාව වර්ග පිළිබඳව අපි මුලින්ම මේ පාඩමෙන් අධ්‍යයනය කරනවා. එතකොට මේ දහතුන්වැනි පාඩම අපි හදාරණකොට අපි බලන්න ඕන අපිට මොනවද මේ පාඩමෙන් අපිට අවබෝධයෙන අපේය දැනුමට අලුත්තෙන් එකතු කරගන්න පුළුවන් කියලා. හොඳයි අපි බලමු හෙනවා. සංක්‍යයා වර්ගහා සංක්‍යයා රට පාඩම ගොඩනැගිල තියෙන්නේ මෙ මේ වර්ගී කරණයන් යටදී. පළවෙනි එක ගත්තුතින් ඔත්තේ සංක්‍යයා සහ හිරට්ටේ සංක්‍යයා. ඉළඟට මේ ඔත්තේ සංක්‍ය සහ හිරට්ටේ සංක්‍ය අතර එකතු ඉළඟට අන්තරය ඊළඟට ගුණිතය කොයියාකාරයෙන්ද සිදු වෙන්න කියලා අපි මෙහිදී සලකා බලන. ඊළඟට ප්‍රථම එළඟට සංයුත සමචතුරස්්‍ර හා ත්‍රිකෝන කියන්නේ මොන සංක්‍යාද කියලා අපි. හඳුනා ගැනීමක් මේ පාඩම යටතේදීම සිදු කරන. අවසාන වශයෙන් මේ පාඩ මේ අවසාන කොටස තමයි සංක්‍යයා රටාොටස සංකයා රටා කොටසට ගිහිල්ලා සංක්‍යයා රටා හඳුනා ගැනීම තමයි අපි සිදුකරන්න. ඒන ඔොන්න දැන්ිට කුණු ටික පැහැදිලි අපේ හදුුරන් වහන්සේලාට අපේ දරුවන්ට එහෙනක්ම් මෙතැනින් ඉස්තර අපි බලමු මේ සංක්‍යයා අපි ඉගෙන ගන්න සංක්‍යයා ටික කොහොමද වර්ගීකරණය කරන්නේ කියලා ඔත්තේ හා ඉරට්ටේ විදිහට රයිට්. අපි බලමු හෙනම්. දිහ මේ වර්ගී කරණය වෙන්න කියලා දැන් ඉරට්ටේ සංකයා කියලා කියන්නේ අප එක වසරටාවට පස්ස ටිකක් වැඩදිදවුණු වෙල ඉනගන්නවා මනාද ඉරට්ටේ සංකයා කියලා කියන්නේ මෙන්න බලන් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංකයා ඉරට්ටේ සංක්‍යාව එහෙනම් දෙකෙන් බෙදුවහම් ඉතිරියක් නැත්තා ඒන්නේ හරියටටම දෙකේ ගොඩවල්වලට වෙන් කරන්න පුළුවන් සංක්‍යාවකට අපි කියවා ඉරට්ටේ සංකයාවක් කියලා ඒ පට දැන් හරි පැදදි. එ ඉරටංක්‍යාවක් කියන්නේ ොක්ද දෙකෙන් බෙදවාහම ඉතිරියක් නැත්තන් අපි ඒවට කියනවා ඉරට්ටේ සංඛ්‍යයා කියන. අපි උදාහර ඉස්සල්ල කර ම ිල ඇතම මොනේ උදාහර කියර දැකතුරට අපට මුලිම හිතන්නපුල මො උදහරන දෙකේ ගුණාකාර තමයි ඉතින් උදාහරන වෙන්නේ. ඔය බලන් දෙක හතර හයාට දිගින් දිගටමතියන උදාහරණ ඕන තරම් උදාහරණ තියනවා. එම් ඉරට සංකයාකිවවා අපේ මමුලි අවබෝධය න්න නෙමනාද දෙකේ ගුණනාකාර. ො මේ පොඩ්ක් පැටලනවන කොහොම අපි මතක තියාගන් අපටි මතක තියාගන්න පුොුවන් මෙන්න මේ විදිහයට ඊ ඇගිලි හතරයි අපි ගත්තේ එහනම් ඇගිලි හතර කියන්නේ හතරගීන සංක්‍යාව එනම් මේ හතර කියන සංක්‍යාව දෙකෙන් හරියටම බෙදෙනවා එනම් ඉරට්ටේ කියන්නේ වච්චනටම අුරු හතරයි එහනම් මේ හතර කියන එක දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන හින්ද අපි කියනවා ඉරට්ටේ කියන්නේ දෙෙන් ඉතිරි නැතිව බෙදෙනවාහෙමනැත්තම් හරිටම දෙකෙන් බෙදෙන සංක්‍යයා කියලා රයි. ට අපි බලමු හිළඟ ංකයාවර්ගේ මොද අපිට එෙන්නේ කියලා බලන් ඊරඟට අපිට යෙදෙන සංඛ්‍යයා වර්ග තමයි ඔත්තේ සංක්‍යයා ඔන්න පැහැදිි කරලා තියන මොනාද මේ ඔත්තේ ංකයා කියන්න කියලා දෙකෙන් බෙදුවහම එකක් ඉතිරි වෙන වනං දෙකෙන් බෙදුවහම එකක් ඉතිරි වෙනවනං අපි මේ මට කියනවා ඔත්තේ සංක්‍යයා කියන ඔොත්තේ සං්‍යයා දැන් කලින් විදිහට මවිිට මේක ගන්න පුළුවන් දැ ොත්ේ කිව්වා හම එතන අකුරු තුනකින් යුක්ත වචනයක් එහ අපි ගමු පැන්සල් තුනක් අපි මේ පැන්සල් තුනක් අරං දෙකේ ගොඩවල්වලට වෙන් කරන්න ගියොත් මොකක් වවෙයිද අපිට එක පැන්සලක් අතිරේකව ඉතුරුුවෙනවා එහෙනම් මොකද වෙන්නේ එහෙනම් ඔත්තේ සංකයා කියලා කියන්නේ දෙකෙන් බේදුවහම එකක් ඉතිරිවෙන සංක්‍යයා අපි උදාහරණ ටිකක් බලු ඔන්න දැන් උදාහරණ පේෙනවා එක තුන්න පහ හත නමේ කොළ හ දහතුන තව ඕන තරන්තියනවා. දෑපිතාව නිකං උදාහරයක්ගම අපි හිතමු විසි තුන්න. පැන්සල් විසි තුනක්ගේ නො මේ පැන්සල් විසිතුන දෙකේ ගොඩවල්වලට වෙන් කරනවා. එහම් දෙකේ ගොඩවල්වලට වෙන්කරහා මානේන්තිමට එක පැන්සලක් මොන වෙනවාද. එක පැන්සලක් ඉතිරිවෙන. එහෙනම් ඔත්තේ සංකයා කියන එක තේරුම දෙකෙන් බෙදූ විට එකක් ඉතිරිවෙන සංක්‍යයා තමයි ඔත්තඒ සංකයා කියන්න. එහ පහැදිල ඇති මොනවද ඔත්තේ සංකයා කියන්නේ කිය යි එහනන් දැන් අප ඉරට්ටේංකයා ඉගෙන ත්තා ඔත්තඒේ සංක්‍ය ඉගෙන ගත්තා එහෙනම් දැම්මේ ඉගෙනගත්ත දෙයින් අපි හදන්නේ කිසියම් සංක්‍යාවක් දිහා බලලා ඒක දෙකෙන් බෙදීමකින් තොරව මේක ඔ එහෙම නැතිනම් ඉරට්ටේද කියලා කොහොමද අපි හඳුනාගන්න කියන එක අපි දැන් බලන්න හදත්. එහනම් දැන් අපි බලමු පූර්ණ සංක්‍යයාවක එකස්ථානයේ තියෙන ඉලක්කම දිහා බලලා කොයි විදිහටද මේ සංක්‍යාව ඉරට්ටේද එහෙමනැත්තං ඔත්තේද කියලා අපි තීරණය කරන්නේ කියලා. දැම් පූර්ණ සංක්‍යාවක එකස්ථානය කියන්නේ අපේ දකුණුවත පැත්තේ තියෙන ඉලක්කම. මේ දකුණුවත පැත්තේ ඇති ඉලක්කම විතරයි අපිට බලන්න ඕනි. සංක්‍යාව දෙකෙන් බෙදීමට අවශ්‍යම නෑ.හරි අපි බලමු? යම් පූර්ණ සංක්‍යාවක්, ත්ත එයාගේ එකස්ථානයේ තියන සංක්‍යාව බින්දුව දෙක හතර හයාට කියනෙ ඉලක්කම් වලින් එකක් නම් ඒ සමස්ත සංක්‍යාවම ඉරට්ටේ සංක්‍යාවක් කිය අපිට කියන්න පුළු එනම් ඔන්න අපි අයිගමු අපි අම්කිසි සංක්‍යාවක් ගමු අපි හිතමු දෙදහස් පන්සිය හැටාට ද අපේ හාන්දුරු ලියාගන්න නොමක ඔන්න දැන් සටහන් කරගන්නවා දැන් ඔන්න දෙදහස් පන්සිිය හැටට එන දෙදහස් පන්සිය හැටාට කිය එකේ? එකස්ථානය හෙවත් අප දකුණුවත පැත්තේ එම නත්ත සංක්‍යාවේ දකුණු කෙලවරේ තියන්නේ අට මේ අට කියන එක බලන්න මෙතන තියනේවැ එකක් නේද බින්දුව දෙක හතර හයාට කියනේවැක් එහනම් අනිවාර්යගේ සංක්‍යාව ඉරට්ටේ සංක්‍යාව එම් හොදා කාරම පැහැදිලි එකස්ථානය තියන්නේෙ බිින්දුව දෙක හතර හයාට නං එක අනිවායෙන්ම ඉරට්ටේ සංක්‍යාවක් මයි යි අපි අමු ල්ලන් කොටසට යම්පූර්ණ සංක්‍යාවක් එකස්ථානයේ තියන ඉලක්කම බලන් එක තුන පහ හත හෝ නමේ නම් එක තුන පහ හත හෝ නමය නම් ඒ මුළු සංක්‍යාවම ඔත්තේ වෙනවා අනිවාරෙන් ොත්තේ සංක්‍යාවක් ඔන්න දැන් අපේ හාමුදුරුවන් වහසේලා අපේ දරුව දැන් ලියාගන්නවා මෙන්න මේ ංක්‍යාව බලන්නකෝ තුන් සය පහලව තුන් සය පහ දැන් එකස්ථානයේ තියනෙමකද පහ එකස්ථානය තියන්නේ පහ. එහනම් පහ කියන සංඛ්‍යාව මොකක් දෙවෙන්න ඕනි. අපේ මෙන්න මේ දක්වල තියෙන සටහනේ තියෙනවනේ එහෙනම් අනිවාර්යෙන්ම තුන් සය පහළව කියන සංක්‍යාව දෙකෙන් බෙදන්න ඕන්න එකක් ඉතුරු නොද බලන්. මේ සටහනට අනුව අපිට දන්නව එක තුන පහත නමය තිබේ නම් අනිවාර්යෙන්ම මුළු සංඛ්‍යාවම ඔත්තේ සංක්‍යාවක් කිය හ අපි දැන් හඳු ගත්තා. මොනවද ඉර්ට සංක්‍යා, මොනවද ඔත්තේ සංක්‍යයා ඊළඟට පූර්ණ සංඛ්‍යාව එකස්ථානය නිරීක්ෂණය කරලා කොහොමදඒවා ඉරටේද ඔත්තේද කියල බෙන් කරගන්න ීනදේ අපි දැන් පැදි ලිව වබෝධ කරගත්ත. රයිට්. අපි අමු හෙනක් ඊළඟ කොටසට එක මොනවද අපිට තබදුර තබදුරට අපිට ගන්න පුළුවන් දේවල් කිය බලමු අපි ඉස්සරහට. දැන් අපි බලම් ඊළඟ කොටසට ගිහාම? ඉරට්ටේ සංක්‍යයා සහ ඔත්තේ සංක්‍යාව වල අයික්්‍ය සහ අන්තරය අයික්්‍ය කියන්නේ අපේ හාමුදුරුවන එකතුව අපේ දරුව දන්නවා අන්තරය කියන්නේ අඩු කිරීම එකත් දන්නවා ඉරට්ටේ සංක්‍යාවක් හා ඔත්තේංක්‍යාවක් එකතු කරන්නේ නැතුව එහෙම නැත්තං අඩු කරන්නේ නැතුව පිළිතුර වෙන්නේ ඉරට්ටේ ද ඔත්තේද කියලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ රටාබාවබෝධ කරගත්තොත් බලමුමෝප ටාමොකක්ද කියලා ඉරට්ටේ සංක්‍යාවකට ඔත්ේ සංක්‍යාවක් එකතු කළොත් බලන්න උත්තරේ ඔත්තේ සංක්‍යාවක් පිළිතුරට ලැබිලතින් එහම් ඉරට්ටේ හා ඔොත්තේ එකතු කළොතින් පිළිතුර ඔත්තේ සංක්‍යාවක් එනම් මෙන්න රටාව ඉරට්ටේ න ඔොත්තේ කියන්නේ උත්තරේ ොත්තේ ංක්‍යාවක් මයි දැන්තකට අපේ හාමුරුවන්ට ගැටලුවක් එකයි කොට සර් මේකන්තරේ මොනවා වගේ වෙයිද. අඩුකරති අඩුකරත් මේකමයි උත්තරරි. ඉරට්ටේ සංක්‍යාවකින් ඔත්ේ සංකාවක් අඩු කලත්න් පිළිතුර ඔත්තේ සංක්‍යාවක්මයි උදාහරණෙකුත් අපිට දීලතියෙන් හතර කියන්නේ ඉරට්ටේ පහ කියන්නේ ඔොත්තේ ඒ දෙක එකතු කරහම ලැබෙන පිළිතුර නමයයි නමය කියන්නේ ඔත්තේ සංකයාවක් ඒන ඊග එක බලම් රට සංකයාාවකට ඉරට සංඛ්‍යාවක් එකතු කලතින් පිළිතුර ඉරට්ටේ සංඛ්‍යාවක් වේ බල හරිද කියලා. ඉරට සංක්‍යාවට ඉට සංක්‍යාවක් එකතු කරතින් පිතුට රටේ බල දෙක්ක කියන සංඛ්‍යාවට හතර කියන සංඛ්‍යාව එකතු කරහම පිළිතුර හයයි. දෙක කියන සංක්‍යාවට හතර කියන සංක්‍යාව එකතු කරහම පිළිතුර හයි. හනම් ඉරට්ටේ සහහිරටේ සංක්‍යාව එකතු කොරතින් පිළිතුර ඉරටේ මේ නම් මේ අන්තරයක්ත් මෙහෙමයි. අපි නිකක් නිදසුනක් ෙුම් ඔන්න අට කියන්න ඉරට සංක්‍යාව. අ අුරන්න නො දෙක කියන ඉරට සංක්‍යාවක් එහන අට දෙක කඩුකරතින් පිළිතුර හයයි එහනම් ඉරට්ට සංක්‍යාවක් සහ ඉරට සංක්‍යාවක් අඩු කලත් පිිතු ඉරට්ට සංක්‍යාවක් මයි කියලා අපේ දරුවන්ට අපේ හාමුදුුවන්ට අබෝධ වෙනවා. මෙන්න හිළගක ඊළංග එක තින්නේ ඔත්තේ සංක්‍යාවකට ඔොත්ත සංක්‍යාවක් එකතු කිරීම. පිළිතුර ඉරට්ටේ එම් ඔත්තේ සංක්‍යාවකින් ඔත්ය සංක්‍යයාවක් අඩු කළත් පිතුරමකක්ද පිළිතුර ඉරට්ටේම තමයි. බලන් හ එකතු කරල ති න පහ සහ හත කියන්න ඔත්තේ සංක්‍යයා පහ සහත කිය ඔත්තේ සංක්‍යයා එනම් පහස හත එකතු කරහම ලැබෙන දොලහා ඉරට්ට සංක්‍යාවක් එන අපිට පැහැදිලි බලමු අවසාන ඔත්තේ සහ ඉරට්ටේ එක සහ හතර එනම් උත්තරේ පහයි එම් මොකද දැම් මෙතන මෙතන වෙලා තියන්නේ මකක්ද මෙතන වෙලා තියන්නේ උත්තරේ ඔොත්තේ සංක්‍යාවක් ඔත්තේ සහ ඉරට්ටේ නම් පිළිතුර ඔත්ත සංකාවක් මයි ලබිලති. ඒනම් අපිට දැන් අවබෝධ වෙනවා මෙතන රටාව. මොකදද මේකෙන් ගන්න තියෙන රටාව එකම ජාතියේ පදවර්ගයකට අයත් පද එකතු කරත් අඩුකරත් උත්තරේ ඉරට්ටේ බලන හරිදිකය බලන හරිදිගින් ඉරට්ට සංක්‍යාවකට ඉරට්ට සංක්‍යාවක් එකතු කරත් ඉරට්ටේ. ඔත්තේ සංක්‍යාවට ඔත්තේ සංක්‍යාවක් එකතු කළත් ඉරට්ටේ. එහෙනම් අපි තේරුම් ගන්න තිය දේ තමයි දෙන්නම එකම ජාතිය නම්. පිළිතුර ඉරට්ටේ දෙන්න ජාති දෙක් නම් එකක ඉරට්ටේ සහ ඔත්තේ කියලා ජාති දෙකක් ව නොතින් පිතුරමොකද්දවිත්. පිළිතුර නිවාරයෙන් ඔත්තේ වෙන ඒන අපිට අයි්‍ය සහන්තරය මෙන්න මේ විදිහයටට හොඳින් අවබෝධ කරගන්න පුළුව එන අපි ඉළඟට බලමු ගුණතය ගොයි වගේද කියලා. ඉරට්ටේ හා ඔත්තේ සංඛ්‍යාවල ගුණිතය ගොයි විදිහයට කිය බලමු අපි. හරි ගුණිතේ පි බඳව තමයි අපි දැන් බලන්න හද. ඉරට්ටේ සහ ඔත්ේ සංක්‍යාවල ගුණිතේ. ල අප මුලින්ම මේ ඉරට්ටේ හ ඔත්තේ සංක්‍යාවල ගුණිතේ ගත්තුතින් ඉරට්ටේ හා ඉරට්ටේ සංකයාවක් ගුණ කොතින් පිළිතුර ඉරට්ටේ හරිමලෙසි හතර වරක් හය විසි හතරයි. ඊළඟට ගත්තොතින් ඉරට්ටේ සංක්‍යාවක් හා ඔත්තේ සංක්‍යාවක් ගුණ කලොත්මකොද වේ දෙවරක් පහදහයයි ඒත් ඉරට්ටේ ඊළඟටි ඔත්තේ සංක්‍යාවක් ඔත්තේ සංකයාවකින් ගුණ කො තින් අපට උදාහරණකුද්දීල තියෙන හත්වරක් පහ තිස් පහයි ආහනම් ඔොත්තේ හරි ඒනම් අපි බල මුහිිලං අවස්ථාව හෙවත් අවසාන අවස්ථාව ඔත්තේ සංක්‍යාවක් ඉරට්ටේ සංක්‍යාවකින් ගුණ කළ විට මොකොද වෙන්නේ. පිළිතුර ඉරට්ටේ සංක්‍යාවක් විදියට ලැබෙන හන් දැන් අපිට මේකෙන් අවබෝධ කරගන්න පුළුවන් දේමකක්ද මේකෙන් අපි තේරුම් ගන්න තිය ද තමයි ඉරටේ සකයා ඉරටේ සංකයාාවලින් ගුණ කොත් ඉරට ඟට ල ඉරටංක්‍යාවක් ඔත්තංකයාවකින් ගුණ කළක් ඉරට්ටේ. ඊනට බලන්න ො මෙෙන මේ අවසානක ඔත්ත සංක්‍යාවක් ඉරට්ට සංඛ්‍යාවකින් ගුණ කළත් ඉරට්ටේ. එහෙනම් අපේ හාමුරුවන්ට මේ මත තිය ගන්න හරිම ලේසික්‍රමයක් ති මොකද හරි ලස්සික්‍රරමි මේ පියවර හතරේ පියවර තුනක්ම පළවෙනි පියවර දෙවනි පියවර සහ හතරවැනි පියවර මේ පියවර තුනේම පිළිතුර ඉරට සකයා එහෙන ොක්දත් අප තේරුම් ගන්නවන කෙටි්‍රම අපි තේරුම් ගන්නවන කෙටික්‍රේ තමයි. ඉරට සංක්‍යාවක් එක්ක වෙන මොකක් වැඩිකරත් උත්තර ඉරට්ටි පැහදිලින් ඉරට්ට සංක්‍යාවක් එක්ක වෙන මොකක් වැඩිර තිරට්ටේ ඔච්චරයි කතාව මොකද ඔොත්තේ සංක්‍යාවක් එක් ඔත්තේ සංකයාවක් වැඩිරොත්තින් විතරයි පිළිතුර ඔත්තේ වෙන් අපි එක හොදාකාරම පහැදිල වෙන මේ වගන්ති හතර අවබෝධ කර ගත්තා එනම් ඔත්තේ සහිරට සංක්‍ය අතර ගුණිතය ඔන්න විදිට අපිට පැහැදිලි අවබෝධ කරගන්න පුුව ළඟත සංඛ්‍යයා වර්ග ගැන අපි කතාකරගෙන යනකොට අපි සංඛ්‍යයා වර්ග කිහිපයක් කතා කරන ඔත්තේ සංඛ්‍යයා ඉරට්ටේ සංඛ්‍යයා ඒවා අතර අන්තරය අයික්‍ය ගුණිතයන ඉරටංකයා ඔත්තේ සංක්‍යයා හඳුනා ගන්නා හැටිම සියල්ල අපි කතා කරා. ඊළඟට අපිට හඳුනාගන්න තියන්නේෙ මේ ප්‍රථමක හා සංයුත කියන්නේ මොනවාද කිය. ප්‍රථමක හා සංයුත කියන්න ොනවද කියල තම අපි ඊළඟට අවබෝ කරගන්න වින්. එතකොට ප්‍රථමක හා සංයුත සංඛ්‍යයා කියලා කියන්නේ සංඛ්‍යයා වර්ගතවයි. මේ සංක්‍යයා මොනවද කියලා අපි මුලින්ම දලාවබෝධයක් ගම් බලමු එකනකට වෙන සාධක දෙකක් පමණක් ඇති පූර්ණ සංක්‍යාවලට අපි කියනවා ප්‍රථමක සංඛයාකි එනම් මොකක් අපි තේරුම් ගන්න ඕනේ එකනෙකට වෙන සාධක දෙකක් පමණක් තියෙන පූර්ණ සංක්‍යවලට අපි කියනවා ප්‍රථමක සංක්‍යෝ. ද සාධක කියන්නේ මොනවද අපි දං ඉස්සරහට බලමු මොනද සාධක කියන්නේ කිය එහෙනම් මේ ප්‍රථමක සංඛ්‍යාවකට තියෙන්න්න ඕනෙ සාධක කියද දෙකයි. එක අපි හොදාකාරුම දැ දැනගන්නෝ. ප්‍රථමක සංඛ්‍යාවකට තියෙන්න්න ඕනේ සාධක කියද සාධක දෙකයි. එකිනෙකට වෙනස් සාධක දෙකකට වඩා වැඩිපුර තිබ්බ ඒවටයි කියනෝ අපි සං්‍යුත සංඛ්‍යයා. එකිනෙකට වෙනස් සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන පූර්ම සංඛ්‍යාවලට අපි කියනවා සං්‍යුත සංඛ්‍යයා කියලා පැහදිලි යි් එහෙනම් දැන් අපි බලමුූ. මොනවද මේ සාධක කියන්නේ කියලා එනන් දැඟ අප මෙතනින් අවබෝධ කරගන්න න දෙමකක්ද සාධක දෙකයි නම් ප්‍රථමක සාධක දෙකකට වඩා වැඩි නම් ඒ වට කියනවා සංයුත සංකයා කියලා රයි ඔන්න සාධක හඳු ගන්නහදැ මොනවද මේ සාධක කියන්න සාධකයක් කියලා කියන්නේ කිසියම් පූර්ණ සංඛ්‍යාවක් අප තමුකෝ අට කියලා මේ අට කියන පූර්ණ සංක්‍යාව තවත් පූර්ණ සංඛ්‍ය දෙක ගුණතයක් විදිහයට ලියන්න කිය තවත් පුූර්ණ සංකයා දෙක ගුණනිතයක්ක් විදිර අපි ියන්න කියනවා එද අපි කියන අට හදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි හතර වරක් දෙක අටයි ඉට පස්ස අපේ තව හාමුදුරු කෙනෙක් අපේ දරුවක් කියයි එක්වරක් කට අටයි එහෙනම් දැම් මේ අට කියන සංක්‍යාව හදාගන්න අපි යොදාගත්ත නේද සංක්‍යයා යුගල් මේවට අපි කියනවා අටේ සාධක එහෙනම් අට හදාගත්ත පලවෙනි ක්‍රමේ තමයි හතර වරක් දෙක අටයි එහෙනම් හතර සහ දෙක කියන්නේ අටේ සාධක එ අට හදා ගත්ත දෙවැනි ක්‍රමේ තමයි එක්කොරක් කට අටයි එහනම් එක සහ අට කියන්නේ අටේ සාධක ර අපි බලමුනිද සුනක් එක් මෙන්න සංක්‍යාව දොළහා. දොලාහ කියන සංක්‍යාවේ ගුණිතයක් විදිර ලියාගත්තොත් හොද ලියන්න පුළුවන් දෙවරක් හය දොළහයි තුන්වරක් හතර දොළහයි දොළොස්වරක් එක දොළහයි එහනම් දොලහ සාධක මොනවද එක දෙක තුන හතර හය දොළහා ඔන්න සාධක ටික ලීලා තින මෙම සාධක කියතති නොද ර්ණ සංග්‍යයාත්මක සාධක මෙතන තියෙනවා හයා එනම් දොලා හ කියනෙක්ෙනට පුර් සංක්‍යත්මක සාධක හයක් මෙතන සඳහන්. ඊළඟට ගන්න අට කියනෙක්කෙන අට කියනෙක්කෙනගේ ක්‍රමයමොකද හතර වරක් දෙකටයි දැ එ එකකට අපේ හාදුරගෙනෙක් එකයි සර්තකට දෙවරක් අතර ගන්න බරිද පුළුවන් දෙවරක් කතර ගන්නත් පුළුවන් දෙවරක් හතර කිව්වත් හතර වරක් දෙක කිව්වත් එකම සංඛ්‍යයා. එහෙනම් අපට දැන් හොඳකාරවම පැහැදිලි සාධක කියන්නේ මොනවද සාධක ගුණිතේ මොනවද කියලා. එ මේ දිට මයි සාධක ගණන දෙකට වඩා වැඩිනං සංයුත සාධක ගණන දෙකනං ප්‍රථමක. ඒවාගේ ඕනෑමක්‍ය එම සංක්‍යාව සාධකයක් වෙනවා. වගේම ඕනෑම සංඛ්‍යාවක එක කියන්නෙත් සාධකයක් වෙනවා. බලන් ඔන්න දීලතිනොයි උදාහරණෙත් එක්ක. දොළහකිීන සංක්‍යාවේ දොලහත් සාධකයක් එකත් සාධකයක්. අට කියන සංක්‍යයාවේ අටත් සාධකයක් එකත් සාධකයක් රයිට්. එහෙෙනම් අපි අමු හිළඟ කොටසට. පෙහිළඟ කොටස තමයි සම චතුරස්්‍ර සංඛ්‍යයා හඳුනා ගැන. සමචතුරස්්‍ර සංඛ්‍යයා හඳුනා ගැනී. සම චතුරස්්‍ර සංකයයා කිව් හම පෙහාමුදුරුවන අපි තේරුම්ගන්න ඕනදේ තමයි. පේලි හා තීර විදිහට අපිට තිත්‍රටාවක් ඇසුරින් ගොඩ නගන්න පුළුවන් සංක්‍යාවලට අපිකි නො සමචතුරස්්‍ර සංඛයා පේලිහා තීර ගණන සමාන වෙන විදිර ගොඩ ගනේවා මේ බල. තීර ගණන එකන එකට සමානවන පරිදිි ඒවාතර ගුණිතයෙන් බිහිවන සංක්‍යයා සමචතුර සංකයා බලමු නිදසුනක් ඔන්න නිතසුනක් එක් වරක් එක පේලියකයි තීරයකයි පේලි කියන්නේ තිරේකා තීර කියන්නේ සිරස්්‍රේකා එනම් පේලිය එකයි තීරයකයි නම් පලමු සමචතුරශ්‍ර සංක්‍යාව එක දෙවනි සමචතුරශ්‍ර සංක්‍යාව දෙවරක් දෙක හතරයි එ දවෙනි සමචතුරස සංඛ්‍යයාාව ඇහ දහවරක් දහය සයි ඒනම් වඩත් පැහැදිලීම ොනවද සමචතුරස සංඛ්‍යයා කියන්නේ සමචතුරස චිත්‍රටාවකින් ගොඩනගන්න පුළුවන් සංඛ්‍යයා අපි ඉළඟට බලමු ඉළඟ ගොටස ඉළඟ සංඛ්‍යයාාව වර්ගේ මොනවද ත්‍රිකෝන සංඛ්‍යයා මෙන්න මේ ත්‍රිකෝන සංඛ්‍යයාගත්තහම අපිට බලන්න පුළුවන් මොනාද ත්‍රිකෝන සංක්‍යයා ්‍රිංකයා කියන්නේ දැන් සමචතුරස්ස සංඛ්‍යයා වලදි ලැබුණේ සමචතුරස්ස තිත්‍රටාවක්නේ එනන් ත්‍රිකෝණ සංඛයා වලදි ලැබෙන්නේ ත්‍රිකෝන ත්‍රිත්්‍රටාවක්. ත්‍රිකෝන තිත්‍රටාවකින් ගොඩ නැගනේවට අපි කිය නොත් ත්‍රිකෝන සංඛ්‍යයා කියල. ත්‍රිකෝනාකාර තිත්්‍රටහනක් නිරූපණය කළ හැකි සංඛයාවලට අපි කියනවා ත්‍රිකෝණ සංඛ්‍යයා අපි බල මුදාහරණයක් කරගෙන. බලන්න මේ නිදසුන දිහා හොඳට පේනවා. ත්‍රිකෝන තමයි ගොඩ ැගිලතින්නේ. එක එක ගොඩනැකිලා මේ ත්‍රිකෝන එකන එක ගොඩනැගන්න අපි යොදාගන්න තිත්‍රටාවේ සඳහන් වන සංඛ්‍යාවට අපි කියනවා ත්‍රිකෝන සංඛ්‍යයා කියලා එම් ඉළඟ සංඛ්‍යාව වර්ගය අපි පැදිලි කරගත්තා ත්‍රිකෝන සංඛ්‍යා පිළිබඳ තොකොට මේ සුරින් නොගලන්ට ඉළඟ ත්‍රිකෝන තිතරටාව ගොඩන ගන්න පුලුව. මේ සුරින් අපිට තිෝ ඉළඟ සංඛ්‍යාවයට අදාළවන තිිතරටාව ගොඩන ගන්න පුුව. පළමු පේලිය එක තිතයි දෙමනි පේලිය ඇති දෙක ආද වශෙන් ගන්න පුුව න ්‍රකනංකප අවබෝධ කරගත් සමචතුර සංක්‍යත් අවබෝධ කරගත් එ සංඛ්‍යයා වර්ග ගැන අපි කතා කරහම අපේ හාමුදුරුවන් වහන්සේලාට අපේ දරුවන්ට පැහැදිලි වෙනවා මෙන්න මේ කියන සංක්‍යයා වර්ග ඔේ සංක්‍යයා ඉට සංකයා ප්‍රථමක සංඛ්‍යයා සංයුධ සංඛ්‍යයා සමචතු රශ්්‍ර සංඛ්‍යයා සහා ත්‍රිකෝන සංඛ්‍යයා පිළිවඳ. ඊ බස් අපි යනවා මේ පාඩ මේ අවසාන කොටස සංඛ්‍යයා රටා සංක්‍යයා රටා කියන ක අප පුංච කාල දමිගෙන. අපි මලි පන්තියේදිත් මේ රටාහදනෝ සංක්‍යයාරගෙන රටාහදන. එතකට මේ රටාවදිහා බැලුව හම රටා ජති දෙකයිතින් ොකද මේ රටා ජාතිදක එක්කෝ පොඩි තැනක නම් පටන් අරගෙන වැඩිවෙවී වැඩිවෙවී යන සංඛ්‍ය රටා. එක්කෝ ලොකු තැනකි නම් පටන් අරගෙන අඩු වෙවී අඩු වෙී යන සංක්‍යයා රටා. අපිට නිදසුනුත් පේන. දෙක හතර හයාට අට එකොල හදා හතරදා හත හැට පනහා හ ලිහතිය ආදීශයෙන් සංක්‍යයාරාතියන පුළුව. තකොට මේ රටාවේ තියන ලක්කම් වලට අපි කියනවා පද කිය සංඛ්‍යයා රටාවේ පද කියල තමයි අපි මෙවා හඳුුවන්. එහනම් පළමිනි සංකයා රටාවේ තිනවා දෙක හතරහයාට ඊළඟට තියනෙනවා අටේ කොළ හදා හතර දාහත එතකට පළමිනි සංකයා රටාව දෙකෙන් දෙක වැඩි වෙලා ඊළඟ සංක්‍යයාරටාව අටෙන් පටන්ගෙන තුනෙන් තුන වැඩිවෙලා ඊළඟ සංකයාරටාව හැටෙන් පටන්ගෙන දහයෙන් දහය මොනා වෙලාද අඩුවවීගිය සංක්‍යයා රටාව. එහම් මේ සංක්‍යයා රටාවල හැමේ එකක් අතරම තියනවා පොදු සම්බන්ධතාවයක්. මේකට අපි කියනවා ඒවාතර පදාතර රීතියක් පවතින. එහෙනම් මෙ මේ පදාතර රීතියක් පවතින වන අපි ඒවට කියනවා ඒ පද සංඛ්‍යයා රටාවකට අයත් පද කිය මේංකයා රටා තමයි අපි දැම් මෙචරවෙලා තිගෙන ගත්ත සමචතුරස්ස සංක්‍යයා රටාව ත්‍රිකෝන සංකයා රටාව ඔත්තේ සංකයා රටාව ඉරට්ටේ සංකයා රටාව. ආදී වශයෙන් අපිට සංඛ්‍යයා රටා දිගින් දිගටම අධ්‍යයනය කරන්න පුළුවන්. තකොට දහතුන්වෙනි පාඩමේදී, සංඛ්‍යයා රටා අධ්‍යයනයත් අපිට පාඩමවසානයේ දී අපිට කියාදී ලාතියන. එහෙනම් මේ පාඩ ම අවසානයේ දී. අපි තේරුම් ගන්න ඕන දේල් මොනොවද. මේ පාඩමවසානයේද අප ේරුගන්න දේවල් තමයි. ක අරටාාවල පද පිළිබඳව ඉගෙන ත්තා එනම් මේ පදාතර තියනවකිල ඉගෙන ගත්තා සම්බන්ධතාවයක් එනම් පදාතර තින සබන්ධතාව අපි මොකක්ද කියන්නෙ ලබි චුට්ට බල මේ සංක්‍යත තියන පදාතර සම්බන්ධතාවේ අපි කියනඔඒට ආවේනික රීතියක් සහිතයි ශ්‍රීතිය කියලා කියන්නේ ලොක වචනයක් නෙවෙයි රීතිය කියන්නේ සම්බන්ධතාවයක් පවතිනව කියනක පදාතර සම්බන්ධතාවයක් දෙක හතර හයාට කිව්වා හම දෙකෙන් දෙක වැඩි වෙලා. එනම් පදාතර සම්බන්ධතාවයක් එ මේකට ගමයි අපි මේ රීතිය කියන්න අපිට මේක වෙනස් කරන්න පුලො අපි හිතුවොත් මේක තුනෙන් තුනට වැඩිවෙන් වන එහමයි පහෙම පහට අඩුවෙන්ෙන වනන් එහෙමයි මේකයි අපිට මේක රීතිය කියයන්නේ නීතියක් නොවේ රීතියක් අපිට කියන්න පුළුවන් දහයෙන් පටන්ගන්න පහේ ගුණාකාර ඒව නඇත්තන් දහයෙන් පටන් ගන්න ඉරට්ටේ සංක්‍යයා එම් ඒක දහයෙන් පටන්ගන්නේ දෙකෙන් දෙක වැඩිවෙන්නේ එනිිසාමට රීතිය අපිට හදාගන්න පුළුවන් සංඛ්‍යයා රටාවක පදාතර තියන සම්බන්ධතාවට අපි කියනවා එයට අදාළ රීතිය කියලා. එහෙනම් රටාව ගොඩනයගන්නේ මොකක් නිසාද සංඛ්‍යයා රටාවෙ තියන පදාතර බැඳිලා තියෙන මෙන්න මේ කියන්නා උරීතිය නිසා. එහෙනම් මේ පාඩ මේ අවසාන වශයනුත් අපි හොඳින් නිගන ගත්තා සංඛ්‍යයා රටා සහ ඒවායේ පදාතර? ඒවගේ ඒ පදා අතරතින සම්බන්ධය රීතියක්ක නො මේ රීතියානුව අපිට විවිධාකාර වූ සංඛ්‍යරතා ගඩන ගා ගන්න පුළුවන් එහෙම් මේ දහතුන්වනි පාඩ මේ යෙදිලතින අභ්‍යාස දිගින් දිකටම හොඳ අධ්‍යයනයකින් යුතුව සිදුකදහොත් මේ පාඩ මේ වඩාත් වඩා තහුරු කරගන්න පුළුවන් අපේ හාමුදුරුවන් වහන්සේලාට අපේ දරුවන්ට එහෙනම් අද මේ පාඩම් කොට ස මෙතැනි අවසන් වෙලා අපි ඉදිරිෙත් හම්බෙන බලාපොත්තුවෙන් සමුගන්න්න හෙන හැමෝටම අයිබෝුවන් සුභ දවසක් වේ.